ඉස්සලාම් සයට ගොඩක් සුදුවන්දවන් වෙන්න ඕනේ මේ මෙච්චර අවුරුදු තුනක් විතර සරගේ පාසයකට මම මුලින්දල මාගේ සර් ක්ලාසයකට තමා ගොඩක් සර් මහන්සි වුණා අපිට මේ මේ තත්ත්වයට එන්න. සර් ගොඩක් පේපර් කරා, අපි හැම පේපර් එකකටම වගේ ඇවිල්ලා ලිව්වා, ගොඩක් මහන්සි වුණා. ඉතින් මම සාමාන්‍යයෙන් ගොඩක් අර අන්තිම දාස්තිකේ මහන්සි වෙන නෙමෙයි, කියන ආපු මුල් දවසේ ඉඳන්ම වැඩ කරා. කියන්නේ වැය නිදි මරාගෙන එහෙම වැඩ කරෙත් නෑ. ගොඩක් අර දවල් කාලේ වගේ තමයි පාඩම් ගන්න තෝරගත්තේ. එතකොට ඒක ගොඩක් ලේසි වුණා. ඇත්තටම නිදි මරාගෙන වැඩ කරන එකට වඩා හොඳට මතක හිටිනවා. ඊට පස්සේ අර මේ ආය ෂෝට් නෝට් ගහුවා. ඊට පස්සේ දන්නේ නැති ඒවා බිත්තිය හරි ගමන්නේ ගහගත්තා. ඒවලත් ඒ වගේ කරන්න කියලා කියනවා. සර්ගේ අර හැම පාඩමකටම පස්සෙ දෙන අන්තිම නිබන්ධනේ දිනවනේ, ඒකේ අර අන්තිම දින ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරන්න ඕයි ඒගොල්ලෝ. ඒක එක පාරක් දෙපාරක් නෙවෙයි, තියු පාරක් කරන්න, පස් හය පාරක් කරත් කමන්නේ. ඒවා ගොඩක් වැදගත් වෙනවා. මේ ඒලල් පේපර් එක කරනකොට ලේසි වෙනවා ඒක ඇත්තටම. අර කර්ජොක් නියම එහෙම ඇත්තටම සර්ගේ ක්ලාස් එක ඔන්ලයින් ක්ලාස් කියලා නෑ. ඒ දවස්වල අපිට ඒ ගෙදරට සිග්නල් තිබ්බෙත් නෑ ඇත්තටම. මේ ඒ වුණාට කොහොම හරි මේ වෙන ගෙදරකට ගිහිල්ලා හරි තමයි එහෙම තමයි ඔන්ලයින් ක්ලාස් එකක් කරගත්තේ. ඒ දවස්වල ඒ කර්ජ් ඔෆ් නේම් එහෙම හොඳටම කරගත්තා. මේ සැරේ ඒ ලෙවල් වලට අම් කර්ජ් ඔෆ් ගන්න මම කරා. ඇත්තට මේක හරි කියලා මම දන්නවා හොඳටම ෂුවර් මට. ඉතින් එහෙම තමයි වැඩ කරේ. ගොඩක් මහන්සි වුණා කියන්නේ මුලින් ඉඳලා වැඩ කරොත්. මේ ඒරල් කියලා කියන්නේ මහ ලොකු අමාරු දෙයක් නෙමෙයි, ඒතර දඟලන්න දෙයක් නෑ. ෂේප් එකේ කරගෙන යන්න පුළුවන් කියලා. ඒකට ගොඩක් ස්තුතියි ඇත්තම. නැත් ආයෙත් තව මේ තත්ත්වෙට එන්න උදව් කරාට. ලංකාවේ හොඳම ප්‍රතිඵල බිහිකළ විදුලි සංදේශ ඉංජිනේරු සංජය දයාරත්න SFT නව පන්ති ආරම්භයි.